කර්ම විපාක කිව්වම පටල ගන්න එපා. ගොඩක් අය හිතනවා මේ කර්ම විපාක කියන්නේ මොනවා කියලාද? පව් විතරයි කියලානේ. ඒකනේ අර ත්‍රිවිල් වල මහත්තුරු ත්‍රිවිල් එක පිටිපස්සේ ගහගෙන යන්නේ පින සිංගල් කර්ම ඩබල් කියලා. දැකලාද නේද? මම දැකලා තියෙනවා. මේ කට්ටිය හිතනවා මේ පින කියන්නේ කර්මයක් කර්ම විපාකයක් නෙමෙයිය මේ පව විතරේ කර්ම විපාකය කියලා. ඒකනේ අහම සටහනක් දාලා තියෙන්නේ. පින එක ගුණයයිලු කර්ම දෙගුණයයිලු. ඉතින් පින කියන්නේ කර්මයක් තමයි. අපි කරපු යහපත් කර්මයක විපාකෙට කියනවා පිනක් නේ පින්ඵලයක්. කුසලානිසංසයක්. අපි කරපු නරක කර්මයක ප්‍රතිඵලයට කියනවා මොනවද? පාප කර්ම විපාකයක් ආදීනවයක් නේ. පවෙහි ආදීනවයක් කියලා. ඒ නිසා හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉන්න ඕනේ. මේ කර්ම කියන්නේ පව් වලට විතරක් මේ ඔය බෞද්ධය පුරුදු වෙලා තින්නේ පව් වලට විතරයි කර්ම කියන. කකුල කැඩුනොත් කර්ම කියනවා. සුග වැඩි වුණත් කියනවා කර්ම සීනි කියලා. කොලෙස්ටරෝල් වැඩි වුණාම කියන්නේ කර්ම කොලෙස්ටරෝල් නේ. මොනවත් අක්කණ්ඩ නැහැ මේ කර්මෙින්ද. හැබැයි ගෙදරට කාර් එකක් ගෙනාපු දවසට කියන්නේ මගේ කර්මෙ කියලා. කියන්නේ ගියා මාගේ උත්සාහේ ලෝක අමාරුවෙන් ලීසින් එක දාගත්තේ. හැබැයි ගොඩාක් උත්සාහවන්ත කොච්චර මහන්සි වීරිය වෙන අයට වුණත් කාර් එකක් තියා මේ යතුරු පෙදියක් ගන්න බැරුවත් ඉන්නවද නැත්ද? ඉන්නවා. Tamanට කාර් එකක් තියෙන එක පුණ්‍යඵලයක් කියලා හිතන්නේ. පුණ්‍ය කර්මයක විපාකයක් කියලා හිතන්නේ. හිතන්නේ නරකක් ආවොත් විතරමයි. කර්මයක් කර්මයක්. මම යෝජනා කරනවා අද මෙතෙන්ට ඇවිල්ලා බණ අහන්න වීමත් කර්මයක්. මොන කර්මයක්ද? පුණ්‍ය කර්මයක විපාකයක්. ternary පුණ්‍ය කර්මයක විපාකයක්. දැන් මේ බණ අතරේ ධාරානිපාත වැස්සක් වැහුණා නම් අනිවාර්යයෙන්ම කියයි කර්මයක් කියලා. ඒක කියයි. දැන් මේ අපි මුණ ගැහිලා මේ ලස්සනට වාඩි වෙලා බණ අහන්න හම්බ වෙච්ච එක කර්මයක් කියලා කියන්නේ. කර්ම විපාක තමයි ඔක්කොම. පුණ්‍ය කර්මවල විපාකනේ. සමනානංච දස්සනම් පුණ්‍ය කර්මනේ. කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා. මේවා ඉතින් මේ උතුම් මංගල ධර්ම අපේ ජීවිතේට මුණ ගැහෙනවා නම් සංසාරේ කරපු පුබ්බේචකත පුඤ්ඤතානේ. එක්කෝ සසර කරපු පිං එක්කෝ මෙලව කරපු පිං. දික්ත ධම්ම වේදනීය විදියට හරි උපපජ්ජ වේදනීය විදියට හරි අපරාපරිය වේදනීය විදියට හරි ඇවිල්ලා අපිම කරපුවානේ. අපිම කරපුවා. ඒකෙන්ද කවදාවත් හරි ඔය ඇත්ත මේ කර්ම කියන වචනේ පවට විතරක් අදාළ කරන්න එපා. ඒක වැරදි එකක්. කර්මය පුණ්‍ය කර්ම තියෙනවා පාප කර්ම තියෙනවා. අකුසල කර්ම තියෙනවා කුසල කර්ම තියෙනවා. සුක්ල කර්ම තියෙනවා කන්න කර්ම තියෙනවා නේ. කළු කර්ම සුදු කර්ම පින් කර්ම පව් කර්ම කුසල කර්ම අකුසල කර්ම හැම එකටම පොදු වචන තමයි මොකද? කර්ම. කර්ම කිව්වේ මොනවද? චේතනාහං වික්ඛවේ කම්මං. ආ ඒ ක්‍රියාවට මුල් වෙච්ච චෛතසිකනේ චේතනා ධර්මයි. කොච්චර නිර්වුල්ද නේ? හරිම නිර්වුල් දේශනාවක් නේ තථාගත දේශනාව. ආයේ අපිට මේ පණ යනකම් කල්පනා කරන්න දෙයක් නැහැ. සත්‍ය අවබෝධ බුදුහන් සත්‍ය අවබෝධ කරගෙන තියෙන්නේ. අවබෝධ කරන් අපිට වදාලා අපිට තියෙන්නේ උන්වහන්සේ අපිට දේශනා කරපු දේ තේරුම් ගන්න විතරයි. අමුතුවෙන් හොයලා අවබෝධ කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ වදාළ දේ හරියට සිහි කල්පනාවෙන් ඇහුම්කම් දුන්නොත් අපිට වරදින්න විදියක් නැහැ. එහෙනම් හොඳට අවබෝධ කරගන්න ඔය නින්දා ප්‍රශංසා කියන ඒවා බුදුහාමුදුරුවන්ටත් ආවද නැත්? ආවා. එනකොට උන්වහන්සේලා තේරුම් ගත්තා මේ මේ ආත්මේ කාරණා නෙමෙයි සංසාරික දේ. බුදු වුණත් එනවද නැත්? එනවා. රහත් වුණත් එනවා. මුගලන් හාමුදුරුවන්ට කර්ම විපාක ආවනේ. සීවලි මහරහතන් වහන්සේට නේ හොඳටම ආවේ නේ. ඉපදෙන්න බැරුව හත් අවුරුද්දයි මාස 7කුයි දවස් 7කුයි හිටියලු නේ. මොන කර්ම විපාකයක්ද? පුණ්‍ය කර්මයක්ද? පවක් නේ. මේ ලෝකාන්තරීය නිරේට වඩා කළුවර තැනක්ලුනේ ගර්භාෂයේ. එච්චර අඳුරු අර වෝටර් බෑග් එකනේ. පිරිසිදුද නේ? මේ නිකන් හොඳට කූල් වතුරද?
නෑනේ මොන තරම් අපිරිසිදු අතුරුතොගයක් එක්කද ඉන්නේ මොන තරම් කර්මයක්ද මේ ගෙවන කාලය තුල ගෙවන ඉතින් අවුරුදු 7ක් හිටියද මාස 7කුයි තව දවස් 7ක් හිටිය කියලා නේ බණ පොතේ තියෙන්නේ ඉතින් උන්වහන්සේටම ඊළඟට ආවා භාග්‍යවතුන් වහන්සේට දාන්නේ වැරදිච්ච අවස්ථා තිබුණත් ආසීවලි මහරහතන් වහන්සේට දාන්නේ වැරදුනේ නෑ ඉතින් පුණ්‍ය විපාකෙත් ඒකනේ ඉතින් ওই බෞද්ධත්වංගේ ගෙවල් වල සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරුවක් තියෙන්නේ හැබැයි ඒක තියන් ඉන්නේ නම් කර්මඵල විපාක තේරුම් ගන්න නෙමෙයි මිනිස්සු හිතන් ඉන්නවා ඒක තිබුණොත් කන්න හම්බෙයි කියලා ඒ වගේ අදහසක් නේ තියෙන්නේ නේ ඇත්තටම සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරේ දැක දැක බල බල උදේ හවස හිතන්න ඕන මොකද්ද මේ රහතන් වහන්සේට කරපු හොඳත්තාව නරකත්තාව උන්වහන්සේගේ මූණ බලලා අද් දෙකෙක් අහු කොල්ල වැඳලා යන හිතන් යන්න ඕනේ මොකද්ද මම කරන හොඳ ඒවත් මට එනවා මං කරන නරක ඒවත් මට එනවා කියලා හොඳට මතක් කරගන්න තියෙන රූපෙනේ අපිට මතක් වෙන්නේ මේක තියේනම් කණ්ඩ නැති වෙන එක නෑ මතක් වෙන්න ඕන එක මතක් වෙන්නේ නෑ මතක් වෙන්න ඕන එක තමයි කර්ම විපාකනේ කුසල කර්ම විපාකත් අත්ින්ද උත්තමේ අකුසල කර්ම විපාකත් බලගතුවමත්ින්ද උත්තමේ ඒ දෙකම උන්වහන්සේගේ චරිතයත් එක්ක කතාවේ තියෙනවනේ ඒවා තේරුම් ගන්න නින්දා ප්‍රශංසා කියන්නේත් එහෙම නින්දා ආවොත් ප්‍රශංසා එනවා ප්‍රශංසා ආවොත් නින්දා එනවා නවත්තන්න බෑ දෙකම අර මගේ නමම තිබිච්ච මහරහතන් වහන්සේ කෙනෙක් වැඩ හිටියා බුදුහන්තුරුන්ගේ කාලේ උන්වහන්සේට තව කෙටි විශේෂ නමකුත් තිබුණා බද්දිය තමයි නම උන්වහන්සේ මටත් වඩා මිටිහින්දද කරේද ලකුණ්ඩක බද්දිය කියලා මිටි බද්දිය අමතරනේ කොට බද්දිය අඳුරෝ කියලා තමයි උන්වහන්සේට කියලා තියෙන්නේ උන්වහන්සේ හරි ලස්සනට බණ කියනවා හරිම ප්‍රියමනාපයිලු ගිහියන්ට උන්වහන්සේ ඉතින් උන්වහන්සේ බණට එනවනම් විශාල ප්‍රශංසා හම්බෙනවා හැබැයි ඉතින් උන්වහන්සේ බණ කියලා ඔක්කොම කරලා පන්සලට ආවට පස්සේ පන්සලේ ඉන්න චූටි හාමුදුරුවරුත් නංගණන් කී කිය විහිළු කරනවලු කොටයිනේ ඒ කල්ලලා අපහාස කරනවලු ලකුණ්ඩක බද්දිය හාමුදුරුවෝ කොච්චර උතුම් පඬිතෙක්ද කියනවනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන උන්වහන්සේ දිහා බලන් ඉඳලා සේලෝ යතා ඒක ගනෝ වාතේන න සමීරති එවන් නින්දා ප්‍රසංසාසු න සමිජ්ජಂತಿ පඬිතා ගණ ගල් පර්වත උලඟට හෙල්ලෙන්නේ ඒ වගේ තමයි ওই ලකුණ්ඩක බද්දිය තෙරුන් වැනි පඬිවරු නින්දා ප්‍රශංසා වලින් කලබල වෙන්නේ නැහැ කලබල වෙන්නේ නැහැ කිව්වේ මොනවද තණ්හා මාන දිටි හදාගන්නේ නැහැ සුඛංච දුක්ඛං අන්තිම කාරණේ නේද සැප සහ දුක ඒ සැප වින්දොත් සැප ඇතුළෙම දුකකුත් තියෙනවා ඊළඟට දුක් විඳිනවා කිව්වට සම්මුති සත්‍යේ දුක් ඇතුළෙම සැපකුත් තේනවද නැද්ද දැන් ගිහි ගෙදර දුකයි කියලාමනේ කියන්නේ ඒ කියන මිනිස්සු ඔක්කොම ගිහිගේ අතෑරියා නම් මෙලහට පන්සල් පිරිලද නැද්ද පිරිලා ඇත්තම කාරණේ දුක් විඳිනවා තමයි පංචකාමයේ තුල දුකකුත් විඳිනවා පංචකාමයේ තුල සැපකුත් විඳිනවා සපසකසල තියෙන්නේ හේතුඵල ධර්මය අනුව දුකසකසල තියෙන්නේ හේතුඵල ධර්මය අනුව ඒ නිසා ඒව නිත්‍ය දේවල් නෙමෙයි කිසිම කෙනෙකුට කිසිම රූපයකින් දුක් වේදනාවක් විතරක් ඇවිල්ලත් නැහැ සුඛ වේදනාවක් විතරක් ඇවිල්ලත් නැහැ ශබ්දෙනුත් එහෙමයි නේ රහිනුත් එහෙමයි මුලින්ම තිත්තයි අප්පිරියයි කියලා බීපු එක වුණත් ටික කාලයක් බොනකොට පුරුදු වෙනවද නැද්ද පුරුදු වෙනවා අර අතිරහ කියලා කෑමක් තියෙනවනේ නේ අතිරහ වුණත් දිගටම උදේ හවස කන්න ගත්තොත් මොකක් වෙයිද නීරහ වෙනවද නැද්ද ඒකත් අපිරිය වෙනවා ඒකත් එපා වෙනවා නම අතිරහ කැවිලි වර්ගේ නම අතිරහ අතිරහ වුණාට නීරහ වෙනවා දිගටම හම්බුනවා ඒකේ කිසිම සැපක් සැපය විදියටම ඉවර වෙලා නෑ ඒ හැම එකක් ඇතුළෙම අනිද්දේ අන්තර්ගතයි නේ
මොකද ඒවා හේතු ප්‍රත්‍ය අනුව සැකසිච්ච දේවල්. සැපත් එහෙමයි දුකත් එහෙමයි. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා සැප සහ දුක කියන ධර්ම දෙක හමුවේ තණ්හාව මාන දිත්‍ති හැදෙනක පුළුවන් තරම් අඩු කරගන්න. මම හිතේ ඔය ඇත්තන්ට මේ අනුශාසනාව කළා. මෙච්චර වෙලා කියලා දුන්නේ මොකද? අටලෝ දහම නිසා කම්පා නොවි ඉන්නෝ නෑ කොහොමද? සරලව මතක තියාගන්න තියෙන්නේ මොකක්ද? තණ්හා මාන දිත්‍ති හදාගන්නේ නැත්තම් කම්පා වීමක් නැහැ. හැබැයි ඒක ටිකක් හරි අඩු කරගන්න හරි පුළුවන් නම් කම්පා වීම ටිකක් හරි අඩුය නේ. ඒක තමයි සරලව ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ සැනසීම උදා කරගන්න බෞද්ධෝ විදියට ධර්ම වෑයමටයි අපේ පූජනීය විහාරාධීශවර කහගොල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේ අද ඔබට උපකාර කළේ නේ. උන්වහන්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්. මේ පලාතේ ස්වාමීන් වහන්සේලා හැමෝම වැඩම කරලා තියෙනවා නේ. කොච්චර හොඳ සත්පුරුෂ හාමුදුරුවෝ. තුඹතැන්නේ නායක හාමුදුරුවෝ වැඩම කරානේ. ටිකක් දුර බැහැර ඉඳලා වුණා. හපුතලේ ස්වාමීන් වහන්සේලා තවත් මේ අහල පහල ස්වාමීන් වහන්සේලා වැඩම කළා. බණහන් උන්වහන්සේලා තියෙන ශ්‍රද්ධාවනේ. ධර්මයේ කෙරේ තියෙන ගරුත්වයනේ. පිනට තියෙන සත්පුරුෂ ලැබියාව කොච්චර වටිනවද? ඒ උත්තමයන්න් වහන්සේලා සියලු දෙනාගේම ආශිර්වාදයක් සමග විශාල පිරිසක් ඇවිල්ලා මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළා.